හොඳයි. අද අපි කතා කරමු ඇමරිකාවට යන්න තියෙන ආසාවක් තියෙන කට්ටිය ගොඩක් මගෙන් අහලා තිබ්බ ප්‍රශ්න කීපයකට පිළිතුරු මේ වීඩියෝ එකේ. ඉතින් ගොඩක් අය මගෙන් මැසේජ් දාලා සමහර වෙලාවට කමෙන්ට් කරලා අහලා තිබ්බ ප්‍රශ්න තුනක් හතරක් විතර මම මේ වීඩියෝ එකේදී කතා කරන්න තීරණය කරා. ඉතින් මේක ගොඩක් ලොකු වීඩියෝ ගන්න වෙන්නේ නැහැ. මේ කෙටි වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි මේ ප්‍රශ්න වලට පිළිතුරු निराකරණය කරගන්න උත්සාහ කරමු. ඉතින් තාමත් ඔයාලා අපේ සිලොන් ලයිෆ් කමියුනිටි එකේ සමාජිකයෙක් වෙලා නැත්නම් මේක තමයි හොඳම වෙලාව සිලොන් ලයිෆ් කමියුනිටි එකේ සමාජිකයෙක් විදිහට එකතු වෙන්න පල්ලා දෙන ඔයාලට මට subscribe button එක මෙරත් වල subscribe button එක click කරලා ඔයාලට පුළුවන් සිලොන් ලයිෆ් කමියුනිටි එකේ ස්ථිර සමාජිකයෙක් වෙන්න. එතකොට ඇමරිකාවට යන්න කොහොමද, කැනඩාවට යන්න කොහොමද, නැත්නම් ඇමරිකාවේ travel videos, ලංකාවේ travel videos මේ වගේ ගොඩක් වැදගත් මාතෘකා ගොඩක් අපි මේ channel එකේ කතා කරනවා. ඉස්සරහට කතා කරනවා. ඒ වගේම මීට කලින් අපි කතා කරන්න තියෙනවා. ඉතින් ගොඩක් ඔයාලා අහලා තිබ්බ තව ප්‍රශ්නයක් තමයි පළවෙනි ප්‍රශ්න දෙකට මම තෝරගත්තේ ඇමරිකාවට ආව ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නෙම ගැටලුවක් තියෙනවානේ. ඇමරිකාවට ආව ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. මොකද අපි ඇමරිකාවට එන්නේ. ඒතර ඇමරිකාව කියන රට ගැන මම කලින් කතා කරලා තියෙනවා. ඇමරිකාව කියන රට ඒ වගේ ජොබ් අවුට්සෝස් කරනවත්, ඒ වගේ ජොබ් අවුට්සෝස් කරනවත්, එහෙම නැත්නම් රස්සාවලට මිනිස්සු ගෙන්න ගන්න රටක්වත්, අධ්‍යාපන ළමයි ගෙන්න ගන්න, ඒ කියන්නේ එයාලගේ අවශ්‍යතාවය මත ළමයි ගෙන්න ගන්න රටක්වත් නෙවෙයි මම දන්න විදිහට. ඉතින් ඇමරිකාවට ආව ජොබ් එකක් හොයාගන්න පුළුවන් කියන ප්‍රශ්නේ ගැටලුව තමයි ඔයාලා කලින් තීරණය කරන්න ඕනේ කොහොමද ඇමරිකාවට එන්නේ කියන එක. ඉතින් ඔයාලා ඇමරිකාවට එන්නේ ජොබ් එකක් කරන්න නම් මෙතන තියෙන පළවෙනි කොන්දේසි තමයි ඔයා කලින් ජොබ් එකක් හොයාගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඇමරිකානු කම්පැනියක් හරහා ඔයාට ජොබ් ඔෆරින් ලෙටර් එකක් නැත්නම් ඔයාට ජොබ් ඔෆර් එකක් තියෙන්න ඕනේ. එතකොට තමයි වීසා හම්බෙන්නේ. එතකොට දැන් මැද පෙරදිග රටක වගේ වීසා හදාගෙන ගිහිල්ලා ජොබ් එක හොයාගන්න කලාවක් තියෙනවනේ. ඉතින් ඒක මේකට ගැලපෙන්නේ නැහැ. වීසා කලින් හම්බෙනවා ගිහිල්ලා ජොබ් එකක් හොයාගන්නවා. ඒක මේකට හරියන්නේ නැහැ. මෙහෙදි විතර කරගන්න ඕනේ. ඔයා කලින් යන්න ඕන හේතුව තීරණය කරන්න ඕනේ. ජොබ් එකක් කරන්නද, අධ්‍යාපනයටද, නැත්නම් සංචාරකද, මොකද්ද කියන එක. ඊට පස්සේ ඊට අදාළ ડોකියුමන්ට්ස් වල හදාගන්න ඕනේ. ඒක රස්සාවකට ඔයාලා යනවා නම්, රස්සාවකට යන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔයාලා කලින් ජොබ් ඔෆර් එක හොයාගන්න ඕනේ. ඉගෙන ගන්න ඔයාලා යනවා නම්, යුනිවර්සිටි ඔෆර් එක ඔයාලා හොයාගන්න ඕනේ. එතකොට ට්‍රැවල් කරන්න යනවා නම් ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ටුවරිස් විසා ගන්න එච්චර අමාරුවක් නැහැ. ඊට ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තමයි ගොඩක් අය අහලා තිබෙන ප්‍රශ්නයක් තමයි ටුවරිස් වීසා වලින් ගිහිල්ලා මට ජොබ් එකක් කරන්න පුළුවන්ද? බෑනේ. ටුවරිස් වීසා කියලා කියන්නේ ඔයාලා සංචාරයක් සඳහා යන්නේ. එහෙම නැත්නම් මොකරි කන්ෆරන්ස් එකකට යන්නේ. එහෙමත් නැත්නම් ඔයාලා බෙහෙත් ගන්න යන්නේ. නැත්නම් ඔයාලා නෑදෑයෙක් බලන්න යන්නේ. ඉතින් මේ වගේ හේතුවකට ටුවරිස් වීසා එකකින් ඔයාලා ඒ රටට ගියොත් එහෙම ඔයාලට හිරස්සාවක් කරන්න නීත්‍යානුකූලව අවසරයක් හම්බෙන්නේ නැහැ. ඉතින් නීත්‍යානුකූලව අවසරයක් හම්බෙන්නේ නැතුව හොරෙන් පැනලා රැකියා කරන අය ඕනතරම් ඉන්නවා. ඒක ගැන මම ඉස්සරහට කතා කරන්න යන්නේ නැහැ. නීත්‍යානුකූල නැති වැඩක් අපිට ඒව අදාළ නැහැ. ඒතර එයාලට ගොඩක් ප්‍රශ්න තියෙනවා. ආයෙ රටින් පිට වෙන්න බෑ. ගොඩක් ප්‍රශ්න තියෙනවා. මම මේ වගේ මේක ගැන කලින් වීඩියෝ එකක් කතා කරලා තියෙනවා. මගේ ලින්ක් එක ડિස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලා ඕනනම් ගිහලා බලන්න පුළුවන්. විසිටින් වීසා වලින් ගිහිල්ලා එහෙම නැත්නම් සංචාරක වීසා වලින් ගිහිල්ලා රට ඇතුලේ හොරෙන් රැඳිලා ඉඳලා part time job නැත්නම් හොරෙන් පොඩි පොඩි job කර කර ඉන්න අය ඉන්නවා. හැබැයි ඒක කරන්න පුළුවන් වැඩක් කියලා මම කියන්නේ නැහැ. මම මේක අනුමත කරන්නේත් නැහැ. ඒක ගැන විස්තර මගෙන් අහන්නත් එපා. මම කියන්නේත් නැහැ. මම දන්නේත් නැහැ. ගොඩක් ඔයාලා අහලා තියෙන තව ප්‍රශ්නයක් තමයි ඇමරිකාවට යන්න ලංකාවේ හොඳ ඒජන්සියක් කියන්නේ. ඉතින් මේකත් අමාරු ප්‍රශ්නයක්. මට ගොඩක් අය මැසේජ් කරලා තිබ්බා එයාලා මුදල් නැති කරගෙන තිබ්බා මේ ඇමරිකාවට යවනවා, කැනඩාවට යවනවා කියලා වංචාකාරයන්ට අහුවෙලා තිබ්බා. වීසා ඉන්ටර්වයුව එක ෆේල් වෙලා තිබ්බා. එයාලගේ මුදල් අරගෙන උපදෙස් දීලා මෙහෙමයි වීසා ඉන්ටර්වයුවක මූණ දෙන්නේ, අනම්මනං කතන්දර ටිකට උපදෙස් දීලා, හැබැයි ඒගොල්ලන්ට අවශ්‍ය උපදෙස් නිසි පරිදි දීලා නැහැ. ලක්ෂ ගණන් මුදල් අරගෙන මිනිස්සුන්ගෙන්, හැබැයි එයාලා වීසා ඉන්ටර්වයුවක ෆේල් වෙලා අන්තිමට සල්ලිත් නැහැ, එරටට යන්නත් නැහැ. ඉතින් ලංකාවෙන් කැනඩාවට යන තැන් නම් කීපයක් තියෙනවා මම දන්න විදිහට. මම පෞද්ගලිකව දන්නේ නැහැ. හැබැයි ඇමරිකාවට යන එහෙම යවන තැන් මම නම් එකක්වත් විශ්වාසවන්ත තැනක් දන්නේ නැහැ. එහෙම සර්විස් එකක් ප්‍රොවයිඩ් කරන කවුරු හරි ඉන්නවා නම්, විශ්වාසවන්තව සර්විස් එකක් ප්‍රොවයිඩ් කරන කවුරු හරි ඉන්නවා නම්, මේ වීඩියෝ එක බලනවා නම්, මේ වීඩියෝ එක ඒ වගේ කෙනෙක් බලනවා නම්, ඔයාලා හරි කවුරු හරි බලනවා නම්, පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ හරි මැසේජ් එකකින් හරි මට දාන්න, මෙන්න මෙයාලා මේ සර්විස් එක හොඳට දෙනවා කියලා. එතකොට මට පුළුවන් එයාලත් එක්ක කතා කරලා, එයාලගෙන් සර්විස් එක ලබාගත් කට්ටියත් එක්ක කතා කරලා ඒක රෙකමෙන්ඩ් කරන්න පුළුවන් ආයතනයක් නම් මට වීඩියෝ එකක් හදලා ඉස්සරහා වීඩියෝ එකේ දාන්න පුළුවන්. ඉතින් දැනට ඇමරිකාවට යන්න හොඳ ඒජන්සියක් මොකද්ද කියලා හැවොත් මට දෙන්න උත්තරයක් නැහැ. මට කියන්න තියෙන දන්නේ නැහැ කියලා තමයි.
එතකොට සමහරකට හැදෙන අයියා ඔයා කොහොමද ගියේ මල්ලි ඔයා කොහොමද ගියේ මම ඔක්කොම මගේ වීසා ප්‍රොසෙස් එක කරගත්තේ තනියම ඔන්ලයින් බල්ලා ඉන්ටර්නෙට් එකේ බල්ලා self study කරලා දන්න අයගෙන් අහලා යාළුවන්ගෙන් අහලා එහෙම තමයි මම මගේ වීසා එක හදාගත්තේ එතකොට හොඳ ඒජන්සියක් තියෙනවද තියෙන්න පුළුවන් කොයි හරි මම හරියට දන්නේ නැහැ මොකද ගොඩක් අය කරන්නේ මුදල් ගන්නවා එතනින් එහාට වැඩේ වෙන්නේ නැහැ ඊළඟට තවත් ප්‍රශ්නයක් තමයි ගොඩක් අය අහලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඇමරිකාවට යවනවා කියලා WhatsApp message WhatsApp group එකකින් හම්බුණා නැත්නම් Facebook group එකකින් හම්බුණා මෙහෙම ඇමරිකාවේ job එකක් දෙනවා කැනඩා job එකක් දෙනවා එතකොට ඒක ඇත්තද ඉතින් මම කොහොමද ඒක ඇත්තද කියලා දන්නේ දැන් ඔයාලා කොහෙන් හරි Facebook එකේ හරි කොහරි දාපු message එකකින් දැකලා ඒ මනුස්සයත් එක්ක කතා කරලා ඒක මගෙන් අහනවා මෙහෙම දෙයක් තියෙනවා කියලා මම මෙහෙම හරියටම කියන්න දන්නේ නැහැ ගොඩක් වෙලාවට ඔය වගේ WhatsApp group එකක් කරා Facebook group එකක් කරා Facebook page එකක් කරා කවුරු හරි කෙනෙක් ඔයාලව මෙහෙම ඇමරිකාවට වගේ රටකට යවනවා නම් යන්න අමාරු රටකට යවනවා කියලා මුදල් ඉල්ලනවා නම් ඒ ගොඩක් වෙලාවට වංචාවක් ඔයාලා මුදල් දාපු ගමන්ම වෙන්නේ ඔයාලට ඒ WhatsApp number එකයි හොයාගන්න හම්බෙන්නේ නැහැ Facebook group එකයි හොයාගන්න හම්බෙන්නේ නැහැ ඔයාලගේ ඩොලර් 300ක් 400ක් නැතර රුපියල් 60000ක් 50000ක් 60000ක් නැති වෙන එක විතරයි වෙන්නේ නැතිවෙච්ච කට්ටියත් මෙහෙම ඉන්නවා මගෙන් ගොඩාක් කට්ටිය අහලා තිබ්බා මම මේ හැමෝටම උපදෙස් දුන්නේ සල්ලි දාන්න එපා දාන්න කලින් විස්තර අහගන්න වීසා ඔක්කොම ලැබුණාට පස්සේ මුදල් ගෙවන්න පොරොන්දුවක් ලබා ගන්න අන්න එහෙමනම් ප්‍රශ්නයක් නෑ ඔයාලට වීසා හම්බුනාට පස්සේ මුදල් ගෙවන්න ඒක ප්‍රශ්නේ නෑනේ ඉතින් මේ මේ වීඩියෝ එකේ මට ආයෙ කර කියන්න තියෙන්නේ කවුරු හරි එහෙම group WhatsApp group එකකින් හරි Facebook page එකකින් හරි කොහෙන් හරි ඔයාලට offer එකක් දුන්නොත් එහෙම මම ඔයාව ඇමරිකාවට යවනවා මට මෙච්චර මුදලක් ලබා දෙන්න කියලා ඔයාලා කියන්න ඕනේ ඔයා ඉස්සෙල්ලා මට වීසා එක හදලා ඒ වැඩේ ඔක්කොම කරලා දෙන්න ඊට පස්සේ මම සල්ලි දෙන්නම් ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් වැදගත් දේවල් ටිකක් ඔයාලා දැනගන්න ඇති ඉතින් මේ වගේ තවත් Q&A වීඩියෝස් නැත්නම් ඔයාලගේ ප්‍රශ්න වල පිළිතුරු සපයන වීඩියෝස් ඕන නම් පල්ලා කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ ප්‍රශ්න මම මේ වගේ කීපයක් එකතු කරලා ඊළඟ වීඩියෝස් වලදී ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා ඔක්කොටම සුබම සුබ දවසක්